අයි බොවන් සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවල පුතාලා හැම දෙනාටම දෙමව්පියන්ට ගෙදර හැමෝටම නිදුක් නිරෝගී සුවදායක බව ප්‍රාර්ථනා කරනවා අදත් අපි සමන්ව දැනුම පත්‍රපත්තියෙන් මුණගැහෙනවා පුතාලා බලාගෙන ඉන්නවා මම දන්නවා සමන්ව දැනුම පත්‍රපන්තිය අපේ ගෙදර ඉඳන්ම පවත්වන ඉගෙන ගන්න ඒ වගේම තමයි පිළිතුරු සපේපු ප්‍රශ්න පත්‍රවල පිළිතුරු දැනගන්න ලකුණු දැනගන්න උවමනාවෙන් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් අදත් මම කනගාටුවෙන් මතක් කරන්නට ඕන අපේ ඇතැම් පාඩම් දවස් එහි මෙහි කරන්නට වෙනස් කරන්නට වෙනවා. හේතුව තමයි මේ දවස්වල මුළු රටම මුහුණ දෙන උතලගේ දෙමව්පියෝ වැඩිහිටියෝ මුහුණ දෙන අර්බුදවලට සරුත් මුහුණ දෙනවා. ඉතින් ගමනාගමන දුෂ්කරතා ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් නමුත් අපි උත්සාහ කරනවා පුතාලත් එක්ක පුළුවන් තරම් නියමිත වේලාවල් වල එකතු වෙලා නියමිත වැඩ කරන්නට. ඉතින් අද සමරන දැනුම පත්‍ර පන්තියේදී අපි කතා කරන්නේ මෙවර කලාවේ පළවුණු ප්‍රශ්න පත්‍ර පෙරවරු ප්‍රශ්න පත්‍ර වල දෙවැනි පත්‍රය. දෙවැනි පත්‍රයේ මුල් කොටස් අද අපි සාකච්ඡා කරමු. අපි දන්නවා මේ දිනවල YouTube නාලිකාවක රැඳී ඉඳලා පාඩම් වැඩ කරන්නට ලොකු වේලාවක් එක දවසකට වෙන් කර ගැනීමේ අපහසුතාව ගොඩක් තියෙනවා. විදුලිය විසන්ධි වෙනවා, ඒ වගේම දෙමව්පියන්ගේ උපකරණ, ඒ කියන්නේ මේ සුහුරු දුරකථන, ස්මාර්ට්ෆෝන්, ටැබ් යන්ත්‍ර, පරිගණක, මේවා විවිධ දේවල් වලට යොදා ගැනීම නිසා ගෙදර තව කීප දෙනෙකුගේ ඉගෙනුම් වැඩවලට යොදන්නත් ඕන නිසා නිතර පාවිච්චි කරන්න තරම් නිදහසක් නැති වෙනවා. ඔය කරුණු ගොඩක් එක්ක අපේ පාඩම් මාස දෙකකට බෙදලා ගිහිල්ලා තියෙන නිසා ඔන්න අපිට පුළුවනි දවසකට යම් දරාගත හැකි කාලයක් පාඩම් වල නිරත වෙන්න. එතකොට ඔන්න අද දවසේ අපි සමරල ධර්ම පත්‍ර පන්තිය මේ ජූනි කලාපයේ පෙරවරු ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි පත්‍රය ආරම්භ කරනවා. දුල පුතාලා පිළිතුරු සපයාගෙන බලාගෙන ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි බලමු අද මේ ප්‍රශ්න පත්‍රය හරහා අපි අපේ ශිෂ්‍යත්ව විභාගයේට මොනවද ඉගෙන ගන්න කියලා. ඇත්තටම දැන් පෙරවරු ප්‍රශ්න පත්‍රයක් කරද්දී ගොඩාක් අයගේ ප්‍රධාන අංක එකේ ඉලක්කය මොකක්ද? පුතාගේ ඉලක්කය මොකක්ද? ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් කරපුවාම පෙරවරු ප්‍රශ්න පත්‍රයක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සමහර වෙලාවට අපි කියනවා ඉලක්ක ප්‍රශ්න පත්‍රයක්. දැන් මෙහෙම ප්‍රශ්න පත්‍රයක් කළාම මොකක්ද ප්‍රධාන උවමනාව? අපි කියනවා මේ ප්‍රමුඛ අවශ්‍යතාව මොකක්ද? ඒක ලොකු වචනකින් කියන්නත් පුළුවන්. අංක එකට පුතා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ලකුණු. ලකුණු පිළිබඳ විතරක් අපි අපේ අවධානය ඍජුව යොමු කළොත් දෙපැත්තේ ඊට වඩා වටින බොහෝ දේ තියෙනවා අපට ඒවා අතහැරෙනවා. ඒ අපි ලකුණු බලාගෙන තමයි මේවා කරන්නේ. ලකුණු බලාගෙන වැඩ කරන්න ඕන තමයි. මොකද මේ ලකුණු වලින් තමයි අපේ ප්‍රගතිය මනින්නේ. ඒ නමුත් පෙරවරු ප්‍රශ්න පත්‍ර කරද්දි මතක තියාගන්න පුතාලා විභාග මට්ටමේ බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ පෙරවරු ප්‍රශ්න පත්‍ර වලින්. ලකුණු ගැනම අපි අපේ අවධානය ඍජුව එල්ල කරගෙන තියාගත්තොත් ලකුණු ගන්නවා යම් ලකුණු ප්‍රමාණයක් නැති වෙන. එච්චරයි. අපි ඊට වඩා වැඩි දෙයක් හොයනවද? අපි ඊට වඩා වැඩි දෙයක් ගැන හිතනවද? නැහැනේ. එහෙම කරන්නේ. එනිසා මතක තියාගන්න සමන්න දනුව පත්‍ර පන්තියේ වැඩ කරන එක ටිකක් වෙනස්. ඉතින් ඒක හරියටම ග්‍රහණය කරගන්න අය, හරියටම තේරුම් ගන්න අය වඩා හොඳින් වැඩ කරනවා. ඉතින් අපි ඒ ගැන ගොඩක් සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. මේ ප්‍රශ්න පත්‍රය තුලිනුත් පුතාලා ලකුණු ගන්න එක දෙකට තියන්න. එකට මේ ප්‍රශ්න පත්‍රය හරහා යම ඉගෙන ගන්න උත්සාහ කරන්න. අද දවසේ අපිට මොන තරම් දේවල් ඉගෙන ගන්න තියෙද කියලා අපි බලමු. පුතාලට වඩා පැහැදිලිව පෙනෙන්නට ඕන නිසා දැන් පැහැදිලිව පේනවා නේද? ගොඩක් පැහැදිලිව පේනවා. මේ ජුනි කලාපයේ අද අපි කතා කරන්නේ
පෙරවරු ප්‍රශ්න පත්‍රවල දෙක පත්‍රය ගැන මොනවද මේක ඉගෙන ගන්න තියෙන්නේ හරි සාමාන්‍ය තොරතුරු ඔන්න අපිට ලැබෙනවා අලුත් ඡේදයක් පාඩමට අදාළ ඡේදයක් මේක අපේ පෙළ පොතේ පාඩමකට වඩා එහා ගියපු බොහොම වටිනා තොරතුරු ගොඩක් තියෙන ඡේදයක් පහත ඡේදය මුලින් කියවනවා අසහායති ප්‍රශ්න වලට පිළිතුරු ඡේදයෙන්ම තෝරා ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න හරි දැන් අපි දන්නවා ඡේදයක් ලැබුණහම අපට විභාගෙට අපි කොහොමද ඒක කියවගන්නේ අලවෙන දේ කියව ගැනීම ඒක ඉතාම වැදගත් දෙයක් කියව ගැනීම කියවගන්නේදී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ වචන වෙන් කරලා තියෙන එක විරාම ලක්ෂණ යොදලා තියෙන ආකාරය ඊළඟට මහා ප්‍රාණ අකුරු සංඤකා අකුරු මේවා යොදලා තියෙන ආකාරය ඒව ගැන සැලකිල්ලෙන් තමයි අපි ඡේදය කියවන්නේ ඒ වගේම තමයි සම්පූර්ණ ඡේදය තුල තියෙන මූලික අදහස මොකක්ද අපිට මුණ ගැහෙන නම් ගම් මොනවද දිනවකවාන් උතරතුරු මොනවද මේවා අපි හොයන්නට ඕන හරි කියමුද බලන්න ඡේදය එහෙනම් නියමිත වේගයට හරි රාජසිංහ රජුෝ රට බේරා ගැනීම සඳහා පෘතුගීසීන් එක දරුණු ලෙස සටන් කළා. ගන්නොරුව සටන එයින් එකක්. ඒ සටනෙන් රජතුමා ජයගත්තා. ඒත් මුහුදුබඩ පළාත්වලින් පෘතුගීසීන් එළවා දාන්න රජතුමාට බැරි වුණා. රජතුමා ඒකට උපායක් කියදුවා. ලන්දේසීන්ට පණිවිඩයවල ලන්දේසීන් ලවා පෘතුගීසීන් මුහුදුබඩ පළාත්වලින් එළවා දැමුවා. එත් ඊළඟට ලන්දේසීන් මුහුදුබඩ අල්ලා ගත්තා. පෘතුගීසීන්ට වඩා ලන්දේසීන්ගෙන් කරදර වුණා. එක කරදරයකින් බේරෙන්න ගිහින් රජතුමා ඊටත් වඩා ඊටත් තවත් කරදරයක වැටුණා. ඉඟුරුදී මිරිස් ගත්තා වගේ වැඩක් නේ මට උනේ කියලා රජතුමාට කියුණා. එතෙන් පටන් සිංහලයෝ ඉඟුරුදී මිරිස් ගත්තා වගේ කියන උපහැරණේ කියන්න ගත්තාලු. දැන් මෙතන මේ ගත්තා ලෝ කියන්නේ දැන් ඇත්තටම ලු යන්නේ ඈත් වෙන්නට ඕනේ. දැන් පද බෙදීමේ කිතා වැදගත් නේ. බලන්න පුතේ දැන් මේ ජනප්‍රවාදයක් ඓතිහාසික ජනප්‍රවාදයක් මේ ඡේදයෙන් අපිට පෙන්නලා දෙනවා. ඒතර මේ ඡේදය තුල ප්‍රධාන වශයෙන්ම ඉස්මතු වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන ප්‍රස්තාවක උඩ තමයි. හැබැයි ඊට වඩා ලොකු තොරතුරු ගොඩක් තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න අහනකොට ඒ තොරතුරු ගැන අහමු. දැන් බලන්න රාජසිංහ රජු සටන් කළේ කා සමග. දැන් එතකොට අපිට මේ පේනවා සටන් කළා කියලා තියෙනවා මෙතන. දැන් බලන්න සටන් කළා කියලා තියෙනවා. කවුද? රාජසිංහ රජු. එතකොට අපෙන් අහනවා කා සමගද කියලා. તો මේ සමග කියන වචනේ නෙමෙයිද පුතාලට පේනවනේ සර්. ලියලා ඇඳලා පෙන්නනකොට හරි. එතකොට බලන්න මේ සමග කියන වචනයේට සමාන වචනයක් නේද මෙතන තියෙන්නේ. මොකක්ද? එක්ක සමග එක්ක. පැහැදිලිද බලන්න. එහෙනම් රාජසිංහ රජු. ඒක රාජසිංහ රජු. හරි. ඊළඟ සටන් කළා. ඒක ගත්ත සටන් කළේ සමග එක්ක. එහෙනම් අපි පිළිතුර ලියන්නට ඕන මෙන්න මේකට නේද පුතේ කා කා සමගද එහෙනම් කා සමගද කියන එකේ රාජසිංහ රජු සටන් කළා කියනවා සමග තියෙනවා කා කවුද කියන එක තමයි අපි ලියන්න ඕන එහෙනම් ඔන්න එක්ක කියන්නේ සමග කියන එකමයි පෘතුගීසී තේරුණාද පෘතුගීසී එතන රකාරාංශයේ පුතිය දුමු අපි පෘතුගීසී හරි එහෙනම් ඔන්න බලන්න පිළිතුර අපි ලියලා මොකද්ද පෘතුගීසි ඒදී ඇයි අපි උත්තරය ගන්නෙ කා කියන එකට විතරයි දැන් මේ කා වෙනුවට පෘතුගීසි යොදලා මේකනි ප්‍රශ්නේ ද කියන එකේ ප්‍රශ්නේ උත්තරේදී අපි ද ඉවත් කරනවා එතකොට රාජසිංහ රජු සටන් කළේ පෘතුගීසීන් සමග දැක්කද රාජසිංහ රජු සටන් කළේ පෘතුගීසීන් සමග පැහැදිලි නේද
එනම් පිළිතුර මොකක්ද දෙන්නේ පෘතුගීසි පිළිතුර නිවැරදිව ලියලාද මොනද පුතාම අහන ප්‍රශ්නයක් තමයි සර් පෘතුගීසීන් සමග කියලා ලියුවට කමක් නැද්ද ඇත්තටම කමක් නැහැ මතක තියාගන්න වඩාම නිවැරදි පිළිතුර පෘතුගීසීන් කියලා තියෙන එක පමණයි සමග කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ හරි රජතුමා ජයග්‍රහ සටන කුමක්ද දැන් බලන්න දරුණු වෙස්සටන් කළා ගන්නරුව සටන ඊන් එකක් ඒ සරේ රජතුමා ජයගත් රජතුමා ජයග්‍රහ සටන කුමක්ද ගන්නරුව සටන පිළිතුර මොකද්ද රජතුමා ජයග්‍රහ සටන කුමක්ද දැන් මෙතනදී කුමක් කියන එකෙන් පිළිතුර ඕනද නැහැ ඉතින් ඉවත් කරනවා තොර කුමක් කියන එකට පුතේ ගන්නරුව කියලා විතරක් අරන් හරියන්නේ එහෙම ගත්තොත් අපි කියවලා බලමු රජතුමා ජයගත් සටන ගන්නරුව එතකොට ගන්නරුව කියව පළියට ගන්නරුව සටන කියවෙන්නේ අන්න ඒ වගේ වෙලාවට රජතුමා ජයගත් සටන ගන්නරුව සටන මොකද සටන කියන එකද මේ මේකට පස්සේ පුතේ දැන් මේ සටන කුමක්ද කියන එක මෙහෙම ගත්තොත් හිතන්න කුමන සටනද ඔන්න බලන්න මේව තමයි අපි ඉගෙන ගන්න කුමන සටනද කියලා අහුවොත් පුතා බලන්න හොඳට කුමන සටනද කියලා අහුවොත් පුතේ කුමන සටනද කියලා අහුවොත් අපි මොකද කරන්නේ කුමන සටනද දැන් සටන කුමක්ද ඔන්න බලන්න හොඳට බලන්න සටන කුමක්ද කුමන සටනද එකම දේ ලියන ආකාර දෙකක් සටන කුමක්ද කුමන සටනද සටන කුමක්ද කිව්වහම කුමක් කියන එක තියෙන්නේ සටන කියන එකට පසු එහෙමනම් අපිට සිද්ධ වෙනවා ගන්නරුව සටන කියලා ලියන හැබැයි කුමන සටනද කියලා ලියුවහම ඔන්න කුමන වෙනකොට අපි ගන්නරුව ලියනවා එතකොට සටන කියලා ලියන්න ඕනේ ඇයි සටන කියන එක ඊට පසුව තියෙනවා පහදෙන්නේ එතකොට රජතුමා ජයගත්තේ කුමන සටනද රජතුමා ජයගත්තේ ගන්නරුව සටන කියලා ලියන්න පුළුවන් නිසා අපි ඔන්න ලියනවා ගන්නරුව කියලා විතර එතනදී එතනදී හැම කරු තේරුණාද එතනදී හැම කරු හරි එහෙනම් ඔන්න බලන්න රජතුමා ජයගත් සටන කුමක්ද ගන්නරුව සටන කුමන සටනද ගන්නරුව සටන පැහැදිලිද හරි තුන්වෙනි ප්‍රශ්නයට යමු රජු පෘතුගීසීන් බලන්න පුතාලගේ පිළිතුරු මේ අකුරු මදි වෙලා දෙක ප්‍රශ්න පත්‍රයේ රජු පෘතුගීසීන් එළවා දැමුවේ කවුරුන් යොදාගෙනද කවුරුන් යොදාගෙන එතකොට යොදාගෙන කියන එකට පෙර තමයි කවුරුන් කියලා ලියන්නේ එහෙනම් කවුරුන් කියන එක විතරක් ලියවම නැති යොදාගෙන කියලා ලියන්න ඕනේ තේරුණාද පුතාලට ද ඉවත් වෙන එහෙනම් රජු පෘතුගීසීන් එළවා දැමුවේ කවුද ලන්දේසීනේ පිළිතුර ලන්දේසී ලන්දේසී ලන්දේසීන් යොදාගෙන උතෝර බලන්න වාක්‍ය අපහු කියවලා බලමු රජු පෘතුගීසීන්ව එළවා දැමුවේ ලන්දේසීන් යොදාගෙන යොදාගෙන කියන එක ප්‍රශ්න පත්‍රයේ තියෙනවා તો ඊට පෙර තමයි ඒ යොදාගත්තේ කවුද කියන එක ලියන්නේ පැහැදිලි නේද හරි එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර ලන්දේසීන් දෙවැනි වරම ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත්තේ කවුරුන්ද කවුරුන්ද ඒත් ලන්දේසීන් තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුරත් ලන්දේසීන් හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුරත් ලන්දේසීන් පැහැදිලිද ලන්දේසීන් හරි නේද හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර ලන්දේසීන් පස්වෙනි ප්‍රශ්නයට යමු අපි මෙහි සඳහන් ප්‍රථම පුරුෂ බහුවචන
උක්තනාමයක් උපුටාලිය. ඔන්න එහෙමනම් අපි දැන් වර්ග තුනක් ගන්න. පුරුෂ වේදයේ ප්‍රථම වචන වේදයේ බහුවචන උක්තානුක්ත වේදයේ උක්ත. පැහැදිලිද? එතකොට දැන් අපි කොහෙමු ඉස්සර වෙලා ප්‍රථම පුරුෂ බහුවචන උක්තනාමේ රාජසිංහ රජුරෝ රට බේරා ගැනීම සඳහා පෘතුගීසීන්. පෘතුගීසීන් කියන්නේ බහුවචනයක්. හැබැයි ඒක උක්තයක් නෙමෙයි. උදාහරණ බේරවනේ. දරුණු සටන් කළා. ගන්නවරු සටේින් එකක්. ඒ සටනේ රජතුමා ජයගත්තා. ඒවා හම්බුණාට රජතුමාගේ මේක වචන නේද? මුහුදුබඩ පළාත්වල පෘතුගීසීන්. ඒතරත් බහුවචන අනුක්තයි. රජතුමා ඒක වචනයි. උපායක් ඉදලා ලන්දේසීන්ට ලන්දේසීන් කියන එකත් අනුක්තයි. ඔය වගේ වකුත් දෙපම් අපි ඒක සාමාන්‍ය නාම පද හැටියට ගන්නෙ නෑ. ඒවා දන්නවනේ අපි කතා කරලා තියෙන දේවල්. ලන්දේසීන්ට පරිවිඩයවල ලන්දේසීන් ලවා පෘතුගීසීන් මුහුදුබඩ පළාත්වලින් එළවා දැම්මා. ඒත් ඊළඟට ලන්දේසීන් මුහුදුබඩ අල්ලා ගත්තා. පෘතුගීසීන්ට වඩා ලන්දේසීන්ගෙන් කරදර වුණා. එක් කරදරයකින් බේරෙන්න ගිය රජතුමා තව ඊටත් තවත් කරදරයකට වැටුණා. ඉඟුරුදී මිනිස් ගත්තා වගේ වැඩක් මේ මට උනේ කියලා රජතුමාට කියවුණා. එතෙන් පටන් සිංහලයෝ අන්න ගහම් වෙලා සිංහලයෝ ප්‍රථම පුරුෂයි බහුවචනයි ඒ වගේ මුක්ත පදයි. දැන් අනුක්ත වුණා නම් සිංහලයන් නේද? එහෙනම් මොන පිළිතුර මොකද්ද? සිංහලයෝ සිංහලයෝ පිළිතුර සිංහලයෝ. ඔන්න දැන් සමහර කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් තමයි උපුටා දක්වන්න කියපු නිසා උපුටා ගැනීමේ කොමා එහෙම නැත්නම් යුගල උඩුකමා යොදනවද නෑ පුතේ. උපුටා දක්වනවා කියන්නේ මේ අදාළ වචනේ ඒ විදිහටම ලියනවා කියන එක. පිල්ලමක්වත් වෙනස් කරන්නේ නැතුව. එහෙම ලියනවා නම් අපි කියනවා උපුටා දක්වන්න කියලා. උපුටා දැක්වීමේ කොමා එහෙම නැත්නම් යුගල උඩුකමා නැත්නම් පෙරලි කොමා යොදන්නේ මේ වගේ වචනයක් කරන් තව තැනක උපුටා දක්වද්දී නෙමෙයි පුතේ. සාමාන්‍ය වැකියක් තුළ කවුරු හරි කියපු දෙබසක් තියෙනවා නම් අන්න ඒ දෙබස අර වැකියේ මේ කොයි හරි දැනකට යොදනවා නම් එතකොට ඒ දෙබස ඉදිරිපත් කරපු කෙනා සමගම වැකියක් කියනවා. ඒ වැකියේ යම් තැනක එයා ඉදිරිපත් කරපු දෙබස තියෙනවා. අන්න එවැනි තැනක විතරයි යුගල උඩුකමා යොදන්නේ. තේරුණාද පුතාලට? යුගල උඩුකමා යොදන්නේ. හා සිංහලයෝ. ඊළඟට ගැටේ සහිත ඇලපිල්ල යෙදුණු වචනයක් උපුටාලිය. එතකොට ගැටේ සහිත ඇලපිල්ල යෙදුණු වචනය උපුටා දැක්වීම ගැන පුතාලා දන්නවා. ඔන්න බලන්න පෘතුගීසි පෘතුග්‍රීසි හරි හරි. ඊළඟට සංඥක අකුරක් යෙදුණු වචනයක් සංඥක අකුරක් යෙදුණු වචනයක් උපුටා දක්වන්න. පැහැදිලිද? සංඥක අකුරක් යෙදුණු වචනයක් උපුටා දක්වන්න. සංඥක අකුරු මතකයි නේද? දැන් පුතාලා නිකන් නිකන් මතක් කළ බලමු. මට පෙර ලියන්න පුතාලා. ග ජ ද ද බ ග ජ ඩ ද බ ග ජ ඩ ද බ. එතකොට මේ පහෙන් එකක් තියෙන වචනය බලන්න. අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා සඳහා කියලා වචනය. අපිට ඔන්න ලියන්න පුළුවන් සඳහා. සංඥක දයන්න තියෙනවා. පෘතුගීසීන් එක දරුණ සටන් කළා. ගන්නවරු සටේ ඉන්න එකක්. ඒ සටනේ රජතුමා ජයගත්තා. ඒ මුහුදුබඩ පළාත්වලින් පෘතුගීසීන් එළවා දාන රජතුමාට බැරි වුණා. රජතුමා ඒකට උපායක් කියලා ලන්දේසීන්ට පරිවිඩයවලා ලන්දේසීන් ලවා පෘතුගීසීන් මුහුදුබඩ පළාත්වලින් එළවා දැමුවා. ඒ ඊළඟට සංඥක ගයන්න තියෙනවා. දැකලා පුතාලා. එහෙනම් එහෙමනම් අපිට ඊළඟට කියන එක ලියන්නත් පුළුවන්. දෙකම ලියන්න ඕනේ. එකයි ලියන්නේ ඊළඟට
ප්‍රදීපය කියන තේරුම. මොකද දැන් මේ අනිත් එක තමයි පුතේ අපි ඉගෙන ගන්න ඕන ඉතාම සරල දෙයක් තියෙනවා. එන මේක මොකද ධර්මාද? හරිද? වචනයක අග යෙදෙන මූර්ධජ ණයන් නම මේ විදිහටම දෙනවා. මූර්ධජ ණ හල් අකුරක් ලෙස නොයොදායි නොන මතක තියාගන්න පුතේ. දැක්කද? වචනයක අග යෙදෙන ණ හල් අකුරක් ලෙස නොයොදායි. එහෙමනම් හල් අකුරක් වෙන්නේ මොන ණයන්ද? දන්තජ ණයන්. අතකද? මූර්ධජ ණයන් හල් අකුරක් ලෙස නොයොදායි. එහෙමනම් හල් අකුරක් ලෙස යොදන්නේ දන්තජ ණයන්. තොර අපි බලනවා අපට ලැබෙන සමහර වචනවල අගට යෙදෙන්නේ ණයන්ක් නම් ඒ ණයන්ව හල් ස්වභාවයෙන් තියන්න පුළුවන්ද බැරිද කියලා. පුළුවනි නම් අනිවාර්යයෙන් මේක මොකද්ද? දන්තජ ණයන්. හරි නේද? හරි. එහෙනම් අපිට පේනවා පහන් කියලා ලියද්දී මේ දන්තජ ණයන්ව හල් කරන්න පුළුවන්. පිළිතුර දන්තජ ණයන් නේදුණු පහන. දැන් පැහැදිලිද? හරි. මෙතන දෙනවා ලකුණු තුනක්. ලකුණු තුනම පුතා ගත්තද කියලා බලන්න. අපි අහමු තුන්වෙනි ප්‍රශ්නේ. පොටුව තුල ඇති වචන අතුරෙන් රේපය යෙදිය හැකි වචනය උපුටාවියක්. රේපය යෙදිය හැකි වචනය. එතකොට දැන් චිත්‍රය චිත්‍රයේ යොදන්න පුළුවන් රකාරාංශය. මතකද පුතාරාම බලන්න. චිත්‍රයේ යොදන්න පුළුවන් රකාරාංශය. චිත්‍රයක නෙමෙයි චිත්‍රය කියන වචනේ ඕන්න දැන්. චිත්‍රය රකාරාංශය. කල්යාණ කියද්දී අපිට පුළුවන් යංශේලියන් කල්යාණ. මාර්ගේකියද්දී ඔන්න අපිට පුළුවන් රේපයලියන්. වර්ගීකරණය කියද්දී ලියන්න පුළුවන්ද? බෑ. වර්ගීකරණය අපිට ලියන්න වෙනවා ඒ විදිහටම. ඒ කියන්නේ මෙතන වර්ගය මාර්ගය වර්ගය වගේ දැන් වර්ගීකරණය කියලා ලියද්දී රකාරාංශය යෙදුවොත් මොකද වෙන්නේ? ගයන්න ලියනවා රකාරාංශය ලියනවා ඊළඟට කියන්න. එහෙම පුළුවන්. ඔන්න බල රකාරාංශය ඊළඟට කියන්න. එහෙම ලියන්න බැහැනේ. එහෙනම් අපිට රේපය යොදන්න පුළුවන් මාර්ගය කියන වචනය. සමීක රේපේ ලියලා නෙවෙයි වචනයයි අපි ගහන්නේ. රේපය යෙදිය හැකි වචනය උපුටාලිය. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? මේ තියෙන විදිහටම මාර්ගය කියලා ලියන්නේ. තේරුණාද? තියෙන විදිහටම මාර්ගය කියලා ලියන්නේ. රේපය යොදන්න එපා පුතා. රේපය යොදන්න එපා. රේපය යොදන්න නෙමෙයි අපිට කියන්නේ. අපිට කියන්නේ රේපය යෙදිය හැකි වචනය උපුටාලියන්න තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔන්න වැඩි හොඳට කියලා රේපේ යොදලා නම් මතක තියාගන්න ලකුණු ලැබෙන්නේ නැති බව. හකද? එතකොට රේපය යෙදිය හැකි වචනයක් මිසක් රේපේ යොදාලා යන්නේ නෙමෙයි. සමහර වෙලාවකට එහෙම ප්‍රශ්නත් දෙනවා පොතේ අපිට. තේරුණාද? එහෙම ප්‍රශ්නත් දෙනවා. يعني රේපේ යොදලා නැවත ලියන්න කියලා. මේක එහෙම එකක් නෙමෙයි. රේපේ යෙදිය හැකි වචනයක් ලියන්නයි තියෙන්නේ. පිළිතුර මාර්ගය. මාර්ගය කිය රේපේ යොදවනම් ඒ පිළිතුර වැරදි. මතක තියාගන්න. මේක තමයි හරි. කවුරු හරි කෙනෙක් ලියවනම් මාර්ගය කියලා ඒ උත්තරේ වැරදි. ඇයි? ඒකට රේපේ යොදන්න දෙයක් නැහැ. හරි. යෙදිය හැකි වචනේ මේවායි තමයි ගන්න. හරි. ඒ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. පහත වැකි නිවැරදිව සම්පූර්ණ කිරීමට හිස්තැනට යෙදිය යුතු වචනය තෝරා යටින් ඉරක් අඳින්න. ගුරුවරු තම නිවැරදිව පුහුණු කරවති. උක්තාක්‍යාත පද සම්බන්ධය. උක්තාක්‍යාත පද සම්බන්ධය. මතකද? උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. එතකොට ඔන්න අපි දැනගන්න ඕනේ ඕනෑම වාක්‍යයක් ලියන්න ගියපුවාම උක්තයේ සහ ආඛ්‍යාතයේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඒ මත තමයි මේ සියල්ල වෙන්නේ පුතේ. ඒ මතයි. පැහැදිලිද? හරි. එහෙනම්
ගුරුවරු අන්න උත්තරේ තියෙනවා. පුහුණු කරවති මෙන්න දේවා ආඛ්‍යාත. ඉතින් උත්තරේ ආඛ්‍යාතය තියෙනවා නම් වෙනත් ඕනෑම තැනක උත්තරේ ආඛ්‍යාතය තියෙනවා නම් වෙනත් ඕනෑම තැනකට උක්ත නාම පද යොදන්න බෑ. තේරුණාද? උක්ත නාම පද යොදන්න බෑ. එහෙනම් අපි මෙතෙන්ද ගන්න ශිෂ්‍යයන් කියන එක යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ පිළිතුර ශිෂ්‍යයන්. යොදවලා බලන්න ගුරුවරු තම ශිෂ්‍යයන් නිවැරදිව පුහුණු කරවති. ශිෂ්‍යයන්. දැක්කනේද පුතාල පිළිතුර? ශිෂ්‍යයන්. පස්වෙනි ප්‍රශ්නේ කලපුණා යොදකොටම එනු දුටු මුවෙක් විදුලි වේගයෙන් දිව්වේය සිංහයෙක් එනු දුටුද සිංහයෙකුද බලන්න ඒකෙත් බලනවා අපි ආඛ්‍යාතය දිව්වේය කවුද දිව්වේ මුවේ ඒ කියන්නේ උක්තයයි ආඛ්‍යාතයයි තියෙනවා උක්තයයි ආඛ්‍යාතයයි තියෙනවා නම් අපි ගන්නෙ උක්ත පදයක්ද තව දුරටත් එහෙම නැතිනම් අනුක්ත පදයක්ද අනුක්ත පදයක් නේද එහෙනම් පිළිතුර මොකද්ද සිංහයකු පිළිතුර සිංහයකු සිංහයකු කියන වචනේ ඉදලා දෙන්න සිංහයෙක් කිව්වොත් ඒක උක්ත පදයක් ඒක මොකද්ද ඒක උක්ත පදයක් හරි හොඳ ළමයේ අසරණට පිහිට වේ එතකොට වෙයි පිහිට වේ කියන එක බගමු පිහිට වේ කවුද පිහිට වෙන්නේ හොඳ ළමයි එනා උක්තය ආඛ්‍යාතයයි තියෙනවා එනම් ඕන මොකද්ද අනුත්තය අනිතර තමයි අපි මෙට වෙනුවේ ඒ වගේ වචන යොදනවා නම් නාමයකට අපි ගන්න ඕන අනුත්තය උත්තේට එහෙම ගන්න බෑ හරි නේද හොඳ ළමයේ අසරණ රෝගියෙකුට ඉස්තරවද ලියන්නේ මේ තියෙන්නේ යටි මිරක් අඳිනනේ තව ටිකකින් ඉස්සර ලකුණු නැති වෙන රෝගියෙකු බලන්න සිංහයෙකු රෝගියෙකු යටින් ඉරි ඇදලද බලන්න ලස්සනට පැහැදිලි උපිලවලට ඒ ප්‍රශ්න අංක 6 5 6 හරි 7 5ත දැක්වෙන ප්‍රස්තාව පිළිවෙල සම්පූර්ණ කරන්න ඉබ්බන්ගෙන් වගේ මොනවද ඉබ්බන්ගෙන් පිපාටු ඉල්ලනවා වගේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ පැහැදිලිද එක ලකුණයි තාම එක එක තමයි එකතු කරගන්න හරිද එක එක ඔන්න පහත දැක්වෙන අදහසක සුදුසු තනි පදය ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න වැස්ස ස්වල්පයක්වත් නොමැති කාලය වැස්ස ස්වල්පයක්වත් නොමැති නම් අපි කියනවා නියගය නියගය කියලා කියනවා වැස්ස ස්වල්පයක්වත් නැහැ නියගය ඒ වගේම තමයි ඉඩෝරේ ඉඩෝරේ කියලා කියනවා. ඔය ඉඩෝරේ කියන වචනේ හැදෙන්නේ ඉඩවරය කියන වචනේ. ඉඩවර. පැහැදිලිද? නියරය, ඉඩෝරේ නැත්නම් ඉඩවරය. සමහර අය අහනවා සාගතය හරිද, වැරදි පුතේ? හරි. දැන් මේ වැස්ස ස්වල්පයක්වත් නැති එකයි, ආහාර පාන නැති එකයි දෙකක්. ඒ දෙක එක හේතු නිසා වෙන්න පුළුවන්. නමුත් දෙකක්. වැස්ස ස්වල්පයක්වත් නොමැති කාලයට නියබය ඉඩෝරේ කියලා කියනවා. හරි. ඩොන් ඩේවිඩ් හේවා විතරණ යන නම පහත ආකෘතියෙහි නිවැරදි ලෙස ලියන්න. ආකෘතියක් කියලා කියන්නේ දැන් අපි හිතුවොත් මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් නම කියලා තිබුණා. හොඳද? ඊට පස්සේ ඉස්සරහට ඉන්න තිබුණා 30 පෙලක් හරි ඉරක්. තේරුණාද? එහෙම පුළුවන්. හැබැයි මේ වගේ 30 පෙලක ඉරක ලියද්දි වගේ නෙමෙයි කොටු ජාලයක් හෙවත් මේකට ලස්සන නමක් කියලා මොකද්ද? ආකෘතියක්. එහෙනම් කොටු ජාලයක් හෙවත් ආකෘතියක කොහොමද යොදන්නේ?
හරි එක කොටුවක එක අකුරයි සමහර අය එහෙම කිව්වම කොම්බු එක කොටුවක ලියනවා එහෙම නැහැ දොයන්න කියන්නේ එක අකුරක් නේද එතකොට එනම් ඔන්න අපි ලියනවා දොන ඊළඟ කොටුවට ඊළඟ අකුර යනවා දොන එතකොට ඉවරයි මොකද්ද දොම් දොම් කියන්නේ එක වචනයක් ඉවරයි ඊළඟ තියෙන්නේ ඩේවිඩ් එහෙනම් ඩේවිඩ් කියන්නේ වචනේ මෙතන ඈත් වෙනවා නේද පුතේ අපි කොටුවක් අතාරිනවා ඩේවිඩ් ඩේ යන කියන්නේ නෝ යාට ඩේ වී ඩේවිඩ් නැවත හේව විතරන කියලා කියන්නේ කොටුවක් අතාරිනවා වචනයක් කරන බව පෙන්නන්න හේවා විතර ඔන්න වැඩි හේවා විතර දොන් ඩේවිඩ් හේවා විතර එක අකුරකට මදි නේද ඉතින් කලබල නොවේ ඊළඟට තියෙන පළමු කොටුවෙම නයලා ගියා හේවා විතර එකද එතකොට පුතේ යම් හේකින් මෙතන මේ මෙතන විතර කියන දන වචන ඉවර වුණා නම් පුතේ ඊළඟ වචනේ ලියන්න වෙනවා නම් මේ පළමු කොටුව අතරින් දෝ හැම වෙලාවෙම මතක තියාගන්න මේ ඩිජිටල් ක්‍රමයට ලියද්දී වචන බෙදාවෙන් කිරීමට කොටුවක් පාවිච්චි කරන්න වචන බෙදාවෙන් කිරීමට කොටුවක් පාවිච්චි කරන්න දැන් එතකොට දොන් ඩේවිඩ් හේවා විතර දොන් ඩේවිඩ් හේවා විතර මේක නම් පොතේ ලකුණු දෙකක්වත් දෙනවා පැහැදිලිද ලකුණු දෙකක් දෙනවා අපි යමු ඊළඟ ප්‍රශ්නයට පහත සඳහන් කවියෙහි මුල් පේළිය සම්පූර්ණ කරන්න. ඔන්න බලන්න. ගසක පැණි දොඩම් තියෙන. ගසක පැණි දොඩම්. එනම් මොන ගසකද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? මීට පෙරත් මම පුතාලට මතක් කළා අපි ඇත්තටම මේ කවි කොහෙන්ද හොයාගන්නේ? විභාගයට අහන කවි කොහෙන්ද හොයාගන්නේ? සමහර වෙලාවට ජීවිතේ කවදාවත් දැකලා නැති ගානට තමයි අපි මේ වගේ ප්‍රශ්න දකින්න. හැබැයි ඇත්තටම ගත්තොත් නම් එහෙම නැහැ. මේ ප්‍රශ්නේ සඳහා පුතේ තෝරගන්නේ තෝරගත්තොත් අනිවාර්යයෙන්ම 3-4-5 ශ්‍රේණිවල දෙල පොතේ අඩංගු කවි. සමහර විට සම්පූර්ණ කවි පාඩමක් අපේ තියලා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සමහර වෙලාවකට පුතේ අපට ඔය පාඩමක් අවසානයේ රසවින්දනය සඳහා තියෙන කොටසකින් ගත්ත කවියක් වෙන්න පුළුවන් ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපට අනිවාර්යෙන්ම ඉගෙන ගන්න තියෙන නියමිත පාඩම් වලින් මිසක් පුතේ වෙන කොහෙන්වත් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ අහන්නේ නැහැ තේරුණා නේද එහෙනම් තුන ශ්‍රේණියේ කවි පොත් පාඩම් කරන්න මේ දවස්වල පටන් ගන්න ඊළඟට 4 ශ්‍රේණියත් ඒ විදිහටම අවසන් කරන්න 5 ශ්‍රේණියේ පුතේ කවි පන්ති අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න ඒකට දෙමව්පියන්වත් මම ආරාධනා කරනවා දරුවන් එක්ක ඒ කවි පාඩම් කරද්දී ඔවුන්ට ඒකට උත්තේජනයක් දෙන්න උනන්දුවක් ඇති කරවන්න ඒක ඉතා වැදගත් වෙනවා මොකද හේතුව සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ කටපාඩමෙන් ලියන්න තියෙන ප්‍රශ්න හරි අඩුයි කටපාඩම් කරලා දැන් දෙමව්පියන්ට මතක ඇති පුංචි කාලේ ඉගෙන ගන්නකොට නේද වැඩිහිටියන් හැටියට දැන් ඉන්න අය ඉගෙන ගන්න කාලේ යම් ප්‍රමාණයක් තිබුණ කටපාඩම් කරලා ටිකක් සැලකිය යුතු ප්‍රමාණයක් නමුත් දැන් වෙනකොට කටපාඩම් කරන ප්‍රමාණයට වඩා ගණන් හදන ඉතල පිළිතුරු ලියන එහෙම එකක් තමයි තියෙන්නේ. හරි. දැන් එහෙමනම් ඔන්න බලන්න ගසක පැණි දොඩක්. තකදොම් ගසක පැණි දොඩක්. තකදොම් ගසක පැණි දොඩක්. මොකක්ද එහෙනම් ඉන්නේ මුල් පෙළියට? ගංගෙන් එක් ගොඩ ගඟ අසබ. මතකද? ගංගෙන් එක් ගොඩ
Ganga Asalbert. Gangen Egoda Ganga Asalbert. Harada. Gangen Egoda Ganga Asalbert. Gasaka Penny Dodam. Takadong Gasaka Penny Dodam. Takadong Gasaka Penny Dodam. Harada. Etapote. Then on the evening at the Pahata Sandahan Prakashaval Tadakalu Akurin Eti Yedumate Samana Arthe Eti Yeduma Varahan Tulin Tora Eta Yating Irakadin Rajutama Kirula Rakagan at Hama Vitama Salakirimatui Kirula Rabaran Sirasa Rajakama Otun Then Katava Baluo, Becky, Adasa Baluo, Sirasagan, Olua Kianakin, Olua Rakagan, Rajagama Rakagan, Otun Rakagan. Neither the Kirulagan, Ethra Muhat, Kirulagan, Otun Kianak, Elsa make a pilgrimage, Otun, Rajutama Otun Rakagan, Hammer, Vitama Salakiri Matui. First day over the Parasalan Prakashavala. Tadakalu akureng at the Yeduva Samana Arte. Then putte, may Prashnavaran, may Prashnavata Mutali Giraganudi. May Prashne Samana Arte, Venuata, up at a Qana Adahasa Adahasa. Again, Pahata Sadahan Prakasha Vella, Tadakalu akureng at the Yeduva. Galapena Adahas Nectar, Yedume, Adahas at the Yeduman, Warahantulin Toralia. Adahas a Kiwan Bute, Samana Vachrikir, Navy. Atram Adahas a Kiwan make a galapini, Kirula Kianaker Rajakam. Kirula Rakagan, Rajakam Rakagan. A big Kirula will surrender Erogilaki. Adahas a Gatunan, Kirula Kilakiani, Rajakam. Namo Samana Arte at the Yedumagato Tabigani, Saman Watcha. Pahadrida, Henan Pilitur Mokadda, Otun Pilitur Otun Otun. Hiru Nivedi, Siapat Mukunitave, Hiru Nivedavagani, Irabaganiano. Siapat Kusum Pium Walapur. Walapur lion, the Dantajavin noon. Walapur, Kusum Pium Walapur. It or Kusum can a mal, Udu, it order Siapatianic Maltamai. Even on the Siapaturatama Galapena Vachanetamai, Pium Kiakia, Matagan in the Pium Kianawa, Siapat Kianawa, Ilangat Nilum Kiakianawa, Aravin the Kiakianawa, Eva. Samana wajan. Nam pilitura mukadda piyum. Pilitura piyum. Hiru nivedi siapat mukulitave ekyanne piyum. Harita nelum maan. Dakpada den pute ada api onna balan tawadena wajan deka kapata ahinsaka sattu diyapodak netuva miyadeti. Ahinsaka sattu Dear Poda Nativa Mian. Dear Kerochevan Udaka, Waduka, Dalu. Dalukian Kuda Lapati Colony. Dalutamai, more than a photo call about what? It would a Waduka can be valley. Udaka Kian Nichale. Terrani Udaka Enam, Dear Kerigan Saman Bade Mogada, Udaka. Put up a Danon. Udaka Kiana Wachane Viruddha Pade Udaka Nirudaka Udaka Nirudaka Samarayalo Magirutana Dirwa Jalayata Viruddha Wachane Akriya Jalayata Viruddha Wachane Jalayakiana Wachane Udaka Kiana Hadagatama Udaka Kiana Wachane Viruddha Wachane Akriya Nirudaka Kiana Abiyan Nirudaka Kantari Nirudaka Kantari Gilagani Jalaya Neti Kantari Nir Udaka Nir Udaka Udaka Jalaya
nir kela kiyanne etana naha kiyana therum ena nirudaka jale naha mudda metana pilithura diya poda diya wenuwata api liyenawa udaka diya wenuwata api liyenawa mokadda udaka parisarayata karana hani tamaatama karaganna upadravayaki mokadda puthe upadravaya kiyanne vaasiyake vinashayake rukulake Metenta anuwanang upadravaya kiyanne maha vinashayak neda. Eka parisarayata hani karana taka haniya parisarayata karana haniya tamatama karaganna upadravaya kiyenoda apita puluwa vinashayak kiyanne yanna. Etoda parisarayata karana haniya tamatama karaganna vinashayak. Dakkada ehema iwara karanna puluwa. Dan me irigahapu පිළිතුරු හතරටම එක ලකුණ බැගින් තේරුණා නේද එක ලකුණ බැගින් ගන්න පැහැදිලිද එක ලකුණ බැගින් හරි දැන් එතකොට පුතේ අපි කතා කළා මේ සිංහල කොටස් වල ලකුණු 24ක ප්‍රශ්න දැන් ලකුණු 24ක ප්‍රශ්න ඊට පස්සේ පුතේ අපි බලමු Dan mi demale inglesi prashna tabi indiriye di katakaramu singala antima prashne tamai pot kiyawamu danuma labamu yana matruka pot kiyawamu danuma labamu etokota den samahara aya api aradhana karapu vidihata putalage rachana liyala iwala thibuna iting yam pramanayak labenakota api gana katha karamu me mokadda apata liyanna tiyenne Pot kiyawamu danuma labamu yana matrukawa pilibandawa wakya tunak liyanna. Podu niti tika matakayi sama wakyakma wacana pahakata wedi wiya yutuyi. Uktakyatu pada sambandaya ha akshara vinyase niwaradi wiya yutuyi. Dan liyanna issarala api peti tunak balanna ona mokada wakya tunak liyanna thiyenawa nam peti tunak balanna. E peti tunama matrukawata adala wenna ona. Ekaka thiyena ewa thawa ekaka thiyenna baha. මතකයි නේ පොත් කියවමු දැනුම ලැබුම. එහෙමනම් අපි මේකෙන් අදහස් කරන්නේ පොත් කියවීම මගින් දැනුම ලැබෙනවා. ඒ නිසා පොත් කියවලා දැනුම ලබා ගන්න. එතකොට උතේ දැන් මේක ස්ථීරවම හැමතැනටම අච්චුවකින් හැදුවා වගේ පොත් කියවමු දැනුම ලැබමු පොත් කියවමු දැනුම ලැබමු පොත් කියවමු දැනුම ලැබමු කියලා හැම වාක්‍යෙම අපිට තියන්න බෑ. ඒ අදහස කියවෙන විදිහට අපි හදාගන්න. ඇත්තටම මේකෙන් අදහස් කරන්නේ පොත් කියවුවහම දැනුම ගොඩාක් ලැබෙනවා. ඒ නිසා අපි ඒ දැනුම ලබා ගමු. දැනුම ලබා ගන්න මොනවා කරපුවාමද පොත් කියවුවහම කියලා තියෙන නිසා අපි ඔන්න පොත් කියවනවා. දැනුම ලබනවා කොහොමද පොත් කියවනවා. බලන්න මේ රචනා මාතෘකාවට අනුව අපි මොනවද ලියන්නේ. Pot kiyawamu danuma labamu. Hari itu loh waktu itu nemu ada hati. Enak guna bikin apa? Ikat tamai. Asa demi demi hati saya ini dia berani apa misal? Mereka tamai acara kita gak ada apa Asa dana gana දෙයට අමතර අසාධන ගන්නා දෙයට අමතරව කියවීමෙන්ද දැනුම ලබා ගත හැකි Bewi api unanduin pot kiewa Pot kiyawa
විවිධ දේ පිළිබඳ දැනුම ලබන ඔන්න බලන්න දැන් මම දල වාක්‍යයක් හදුවා කොහොමද අසා දැනගන්නා දේට අමතරව කියවීමෙන්ද දැනුම ලබා ගත හැකි බැවින් අපි උනන්දුයෙන් පොත් කියවා විවිධ දේ පිළිබඳ දැනුම ලබන හරිද දැන් ඔන්න ඔය වගේ අදහස් තුනක් අපි පෙළගස්ස ගන්නවා ඒක තමයි කියන්නේ පුතාලා ඒ නිසා අනිවාර්යයෙන්ම රචනා ලියලා එවන්න මොකද හේතුව ඒ එවන රචනා වලින් ඔබට පුළුවන් ඔබේ දැනුම වැඩි කරගන්න ඊට අමතරව කාට හරි කොහේ හරි ඉන්න කෙනෙකුට ඔබේ රචනය ගැන කතා කරද්දී යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවනම් ඒක ඉතාම වැදගත් ඒ නිසා පුතාලා අනිවාර්යයෙන්ම රචනය ලියලා අපට එවන්න රචනය ලියලා එවන්න පුතාලා දැන් හොඳින් දන්නවා රචනය ලිවිය යුතු ලියලා එවිය යුතු දුරකථන අංක මොනවද කියන එක මතකයි නේද රචනය ලියා එවිය යුතු දුරකථන අංක මම පුතාලට ඉදිරිපත් කරන්න පුතාලා තමන්ගේ නමත් ඉතා හොඳින් පැහැදිලිව හඳුනාගත හැකි විදිහට රචනය ලියලා ඒ රචනයේ ඡායාරූපය අරගෙන පුතාගේ නමත් ඒ වෙනුවෙන් එතන ලියන්න ඔන්න පුතේ දුරකථන අංකය 0.76යි 0.99යි 13.03 නම රචනයේ ලියන තැන ලියන්න 0.76යි 0.99යි 13.76 0.99 13.03 රචනය වට්ස්ඇප් කරලා එවන්න රචනය වට්ස්ඇප් කරලා එවන්න අපිට පුළුවනි ඊළඟට අපේ පන්ති දවස මේ මොකද මේක මම අපේ පත්තර පන්තියේ මීට පෙර පන්ති දවසකට මතක් කරා යම් දරුවෝ එවලා තියෙනවා ඉතින් ඔබට අවස්ථාව තියෙනවා නම් තරම් එවන්න මොකද හේතුව වැඩි රචනා ගණනාවක් හරහා කතා කරද්දී හැමෝටම වැඩි දැනුමක් ලබන්න පුළුවන්. පැහැදිලිද පුතාලාට? ඒ නිසා ඔබේ රචනයේ එවන්න අපි ඊළඟ පන්ති දවසේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි දෙමළ ප්‍රශ්න කීපය සහ ගණිතය සහ පරිසරයට අදාළ ප්‍රශ්නවල පිළිතුරු සාකච්ඡා කරමු. සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න හැමෝම විශේෂයෙන්ම මේ දිනවල දෙමව්පියෝ බොහෝ දුෂ්කරතා මැද ජීවත් වෙන්නේ ගෙදර අර පිරිමැස්ම ගැන සැලකිලිමත් වෙන්න ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳලා අවංකව වැඩ කරන්න හොරව වැඩ නොකර බොරු වැඩ නොකර අවංකව වැඩ කරන්න පුරුදු වෙන්න ඒක තමයි මේ රට බාර ගන්න ඉන්න දැන් දුල පුතාලගේ තියෙන හොඳම සූදානම් වීම මොකද පුතාලට ඇහෙන පුතාලගේ දෙමව්පියෝ වැඩිහිටියෝ බොහෝ දෙනා චෝදනා කරනවා බනිනවා සමහර වෙලාවට බොහෝම නරක විදිහට බනිනවා ඒ තරම් වැඩිහිටියෝ දුකට කරදරයට පත් වෙලා මේ බනිනකොට මොනවද කියන්නේ බනින හැම කෙනෙක්ම කියන්නේ හොරකම් කරලා වංචා වැඩ කරලා බොරු වැඩ කරලා කියලා ඉතින් ජීවිතේ හොර මැරකම් කරන්න පුරුදු වෙන්න එපා අවංකව ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න තේරුණා නේද අපි සමල දරුව පත්‍ර පන්තියේ මීළඟ පන්තියේදී මුණ ගැහෙමු තව දෙයක් දන්න කියලා හැමෝටම කියන්න හෙට දවසේදී ඒ කියන්නේ බදාදා දවසේදී 22 වෙනිදා බදාදා ජූලි මාසේ සමල දරුව විශේෂ ශිෂ්‍යත්ව ඉලක්ක සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා ශිෂ්‍යත්ව විභාගයේදී මතුවෙන බොහෝ ගැටලු දැන හඳුනාගෙන ඉගෙන ගන්නට ගැටලු විසඳන ක්‍රම හොයාගන්නට සමහර වෙලාවට අපි දන්න දේම පිළිතුරක් බාටපත් කරගන්නේ කොහොමද කියලා දැනගන්න අපිට පුළුවන් සමල දැනුම විශේෂ ඔන්ලයින් සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඉතින් මේ දුරකථන අංකයටම ඇමතුම් ලබා දී හෝ WhatsApp පණිවිඩ මගින් ඔබට පුළුවන්
මේකන දැන කියාගන්න එහෙමනම් හෙටත් අපි මුණ ගැහෙනවා බොහොම සුන්දර විදිහට විශේෂ සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයක් හරහා ඒක මේ සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයකට වඩා ගොඩක් වෙනස් ඒ නිසා අපි ඒකට සම්බන්ධ වෙන්න බලමු දන්න කියන එකත් කියන්නේ ඒකට හවුල් වෙන්න කියලා තුල පුතාල පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ඊළඟ සමල දනු පත්‍ර පන්තියේදී මුණ ගැහෙනතුරු හැමදෙනාටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්.